Biru FM. Badirul. සත්‍ය බාල අය අය අනේ මේ වරෙන් ගබන් මොකටද මොකක්ද බොරුවක් කියන වරේක කම්මැලි මොකද්ද බං උඹලා ගෙවල්ලාසන වෙලා ඉන්නේ ඊයා උලන් ටිකක් වදින එළියට බහපංගෝ මෙහ වරෙන් කො බෑබම් බෑ කර්ෆියු අයියෝ බය වෙන්නේ එපා බං වරෙන් පොලිසිය නෑනේ තග්ගල පාරමල්ල දුවල වරෙන් උඹලා පට්ට බයයි නේ බං බය ඔය බයගෙන නම් කතා කරන්න එපා හරි අපි පට්ට අභීත ජාතියක් තමයි මෙච්චර සංතල්සියක් අපිට වෙලා තියෙන්නේ නේද? හරි හරි එන පොඩක් වගේ බය වෙලා තග්ගාල පාරපැල්ල වරෙන්කෝ. නෑ මේ පාරපණින්න ඕනේ. අපි කතා කරන එක ඇහෙනවනේ. ඕම කතා කරමු. තව ටිකකින් කර්ෆියු විවරයිනේ. එතකොට එන්නම්. හැබැයි ආවත් මීටරයක් දුරින් ඉඳන් කරන කතාවක් හොඳේ. කර්ෆියු විවරණක අයිඩියෝ මෙතන බඩු ඉවර වෙයි හොඳේ වටමුහු කියන්නේපා. දැනට පාර බය නැතුව පැනහංකෝ. දෙකක් දාගත්තාම සිංහෙක් වගේ බය නැතුව ආපහු මොන පාර පැන්නේ කිනේ මොකක් ඔය මේ ජරම රස්සේ බර කරත්තේ යවනවයි විකාරද අම්මපා මේ වෙලාවේ සෙට් වෙන්න මේ වෙලාවේ නේන්න බං සෙට් වෙන්න කියාපු වෙලාව කාගෙන්වත් කිසි කරදරයක් නැහැනේ අනේ අම්මේ මේ ගුල්මේ ඔය නිවුස් බලන්නේ නැද්ද මිනිස්සය ඔය මාධ්‍ය වලින් කතර කඩෙනකල් කියනව නේද ඔය අනම්මනම් දහජරාවේ බීලා ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණේ නැති කරගන්න එපා කියලා මම දාගෙන මොකද්ද මාධ්‍යක් කියනවා මේ ඇදිරි නීතියින්ද පාරවල් වල පාළු රූපයක් තියනලු ඒකයි මේ පාළු යන්නත් එක මම පොඩ එළියට බැස්සේ බං ඇදිරි නීතිය දැම්මම බං පාළු ස්වරූපයක් ගන්නෙ නැතුව කානිවල් ස්වරූපයක් ගන්නේ යකෝ ගෙතරලා හිටහන්කෝ මේ මචං සත්‍ය බාල මේ පොඩ කොමිටං උඹ මගේ ළඟට එනවනම් ඔය බෙල්ල දාගෙන ඉන්න මුකවඩම දාපිය නහයට පොඩ හිටහන්කෝ හරි මේ මචං මේ මීටරයක් දුරින් ඉඳලා කතා කරන්න. මතකදිනවා. මේ අම්මපම බොරුවක් නෙමෙයි බං මේ කියන්නේ. හැමදාම පාන්දර කරවලේ වැඩට යනවා. ආයි කරවල වැඩනහම ගෙදෙට්ට එනවා. දෙකක් දාලා. විදින් දෙකක් දාලා ඇවිල්ලා තම්බලා තියෙන දෙයක් හක්කර දාලා අල්ල නිදා ගන්නවා. මේක දිගටම කර්ෆියු වැටුනහම තමයි බං ගෙදර ඉන්නේ කවුද? උන් මොන වගේද කියලා හරියට දකින්නේ. මං උන් එක ටිකක් කතා කළා. දෙවුදේ පොඩ ආසේ කළ වැළුවා අනේ උන් හොඳ මිනිස්සු බං අනේ අම්මේ මචං මේ උඹලට ගියක් දොරක් පවුලක් ඉන්නවා කියලා දැනෙන්න ඇදිරි නීතියම දාන්න ඕන නේද මොන වුණත් මේ නිවාඩුව හොඳයි නේද බං මම මගුලක් කතා කරනවා මොකද රට ගැන හිතලා ඉන්නවා මිස නැත්තම් මම වැඩට යන්නේ දුවල අයියෝ ඒ මොකද කේස් එක මම දැකලා තියෙනවනේ උඹ වැඩට යනකොට මූණ දෙක කරන් බොසාගේ හතර වර්ගයාටම දෙසා බාගෙන යන්නේ මම දැකලා තියෙනවා ඔව් උඹට මං කියලා තියෙනවනේ අපේ උම්මේ මලපෙරේත බොසා අපිව මරවල වැඩ ගන්නවා කියලා ඉතින් ඔව් දැන් ඒක දැනගෙන උඹ ආයි මේ වැඩට දුවන්න හදන්නේ ඌට වඩා අපේ පවුල මගෙන් මරෝල වැඩ ගන්නවා බං පොල් ගාලම එපා වෙලා තියෙන්නේ බලන් හොදන්න ගිහින් එකක් බිඳිලා කනට දෙයක් ගැහුවා ඉතින් ඒ දිල්ලනේ පට්ට අමාරු මේ ගුල්ම සිරි මේ පොඩ කොමිට දැන් ඔහේ හිතේ අමාරුවට කතා කර කර මගේ මූණ ළඟටම එනවනේ බං උටා මීටරේ නේද ඒකනේ ඔබට කියන්න මචං සත්‍යපාල ඔය මීටරේ පරතරය මට හිටපු ගමන් අමතක වෙනවනේ බං හරි පුදුම වෙන්න දෙයක් නැහනේ අපි ඉතින් කිසිම වැදගත් දෙයක් මතක තියාගන්න જાතියක් නෙමෙයිනේ මේ කියන දේ මේ මතක නැහනේ ඕකනේ නෑ මම මේ උඹට දෙන හිතවත්කමට ලං වෙන්න හරි මීටරේ තියාගනින්කෝ වෛරසය එක දන්නේ නැහනේ නේද බං කරුම කියන්නේ මේ බං මට අද මතක් උනේ උඹට මතකද අර පහුගිය දවස්වල ඕස්ට්‍රේලියාවේ ඔටුව සංහාරයක් කළා නේද ඔව් අර වැඩිපුර වතුර බොනවා කියලානේ මැරුවේ ඒක සබහදා මේ වැරද්දක් නෙමෙයි නේද මචං යකෝ උඹ දැන් කිව්වහමනේ මටත් පත්තුනේ බලහන් ඉතින් මිනිහා සත්තු වඳ කරන්න සත්තු මරලා දැම්මට සුභා දහම වඳ කරන්න ගත්තේ මිනිහවනේ නේ ඒ ඇයි බං ඒක ඉතින් අහන්න ඕන සුභා දහමෙන්ම තමයි මචං මචං ගොල්මසෙරේ ඔව් සත්‍යපාල පහුගිය 23 වෙනිදා රජේ පඩි දුන්නනේ කට කැඩෙනකල් දැනුවත් කළා මචං පඩි ගැනීම ATM හරහා කොරෝනා ව්‍යාප්ත කිරීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් කරගන්න එපා කියලා මේකනේ මචං සීන් එක ගෙදර පවුලගේ උත්තේජනෙත් එක්ක පඩි කිව්ව ගමන් මීටරේ අවුට් ගිහිල්ලා මීටරේ පරතරේ නැති වෙලා පඩි ගන්න ATM පෝලිමේ කිටි කිටියට ලං වෙන්න පටන් ගන්නවනේ ඉක්මනට පඩිය ගන්න නේව දඟලන්නේ සෙල්ලන්නේ ගොල්මසෙරේ
අඩු ගානේ මචන් ලක්ෂ 10ක්වත් පඩි ගන්නවනේ. ආ. පරිස්සම් වුණොත් තමයි මචෝ හොඳ. හැබැයි මේ දවස්වල ඇඳිරි නීතියට අමතරව රජය ගත්ත ක්‍රියාමාර්ග වලින් ගත්ත හොඳම එක තමයි මචන් ඇඳිරි නීතිය අයින් කරාමත් බාර්වසා තැබීම. මොකද්ද බං ඒකේ තියෙන හොඳේ? ඇයි? යක පවුල කන ඇතුළට රින්ගන එකයි. ගෙදර වැඩ කරලා එන තෙහෙට්ටුව නැති වෙන එකයි. වචන වැරදිලා මටම සිද්ධ වෙන විවිධ අඩත්තේ තමලට ඔරොත්තු දෙන්නයි තිබිච්ච එකම අවස්ථාව තමයි ඔය නැති කරලා දෙන්නේ. මන්දිට දැන් එතකොට ප්‍රතිශක්තිකරණේ නැති වෙන එක හොඳද කියන්? ප්‍රතිශක්තිකරණ නම් ඉතින් කොහම පවුල එක්ක ඉන්නකොට නැති වෙනවනේ බං. අමක් නෑ ඉතින් හිත හදාගෙන ඉන්නංගෝ. ගුල්මසිරි හිත හදාගෙන හොඳ මානසික සෞඛ්‍යකුත් ඇති කරගෙන හිතහං. අපේ පරිස්සම තාම මදි නේද බං? අපේ නෙමෙයි උඹේ. බලහන් බලාගේ උන් තමයි සෙට් වෙන්නේ. මැච් ගහන්නේ, පාටි දාන්නේ, බීච් යන්නේ. නැද්ද හා? අපේ පිම්බිමේ එහෙම කරදරයක් වෙන්නේ නෑ කියලා අර කවුද නස්සාත්‍රකාරයේ කියලා තිබ්බ හින්දානේ බං. කට්ටියගේ බය නැති උනේ. යකෝ මේ වෙනකොට දෙයියොයි කපුවොයි නක්ෂාස්ත්‍රකාරයොයි ආගියතක් නෑ බං. මීමට දෙයියෝ ඉන්නේ ඉස්පිරිතාලවලයි ආරක්ෂකංශවලයි. අම්මා පවයි බෞබූත විශ්වාස කළා බල හදන්නේ කොහොම හරි ඉතාලිය පරද්දන්න නේද? ඈ බං. අපි ඕන දෙයකින් දිනන උදාර අභිමානවත් ප්‍රෞඩ ජාතියක් හින්දා ඉතාලිය උනත් පරද්දන්න බැරි නෑ නේ බං. මෝයකෝ මේ මචං සත්‍යපාල උඹ කවදාවත් බොරු කියන්නේ නැහනේ. මට ගියහන්කො මේ පෙරුම් කාය හැමදාම බිව්වට කමන්නේ නැද්ද බං? ඈ දැන් වෛරසෙන් නැතුව වෙන විදිහකට මැරෙන්නද ඔය හදන්නේ? ඔය එක එක ඇහුව තම්බල බීලා මැරෙන්නේ නැතුව නිකන් හිතහන් ගොල්මසෙරේ. නෑ නෑ බං මට එක එක කිව්වනේ පෙරුම් කායම් පොඩ වැඩිපුර බිව්වහම චූටි කික් එකක් එනවා කියලා. ඈ ඔයිද අරවට ගෙදරින් කේස් එකේ පෙරුම් කායන් වලින්වත් ගොඩ යන්න බැලුවේ ඒකයි. නෑ මේ උඹල වගේ උන් ඉන්න රටකනේ බං මමත් ඉපදුනේ. අනේ මේ උඹටත් මගේ මේ පානේ ගැන තමයි මහ ලොකු එක. අහගනි. ආ ඔඩ හිටා මම මේ පත්තර පිටුව. ආ මොකද්ද? ගනි පත්තරේ. මේ තියෙන්නේ. ආ ආගනි. ලෝකයේ එක් දිනකට පිළිකා වලින් 26280ක් විතර මිය යනවා. හදවත් රෝග වලින් 25641ක් විතර මිය යනවා. එතකොට දිය වැඩියාවෙන් 4300ක් මිය යනවා. සිය දිවි නසා ගැනීම 2200යි. ඒ විතරද? දුම් පානෙන් 13700ක් මැරෙනවා. යකෝ මං දුම් බොන්නේ නැහැ. ආ ඒ කියන්නේ උඹ මේ වෙලාවේ බොන එක සාධාරණයි. මේ ගොල්මසිරි. ආ ඔය පත්තර පිටුවේම යටින් තියෙන නිවුස් එක පොඩ්ඩක් කියවපන්කෝ. යටින් තියෙන එක. මේකේ තියෙන විදේශ රටක සිට පැමිණේ 13 දෙනෙකෝ කල්පිටියේ දූපතක සැඟව සිටියේදී අත්අඩංගුවට. පිරිමි දාය ගෑනු 3යි. යකෝ පට්ට ගොන් හරක් නේ බං මුං අම්මා මචං. මුන්ට මොන වගේ දඬුවමක්ද බං දෙන්න ඕනේ? හොඳ දඬුවමක් බලලා කියන්න. අන්න ඒකම උඹට දුන්නනම් හරියටම හරි මචං ඈ. හරි 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 මම වැරද්ද පිළිගන්න නංගෝ. ඒතර රටේ ප්‍රශ්න මතක් කරනකොට නිකන් කට බල්ලෝ අදිනවා වගේ බං. ඒක නෙමේ. ආ බල්ලෝ කිව්වම මතක්ුනේ සිංහයෝ. ඇත්තද බොරුද මන් දන්නේ නැහැ. ආරංචියක් ආවා. රුසියාවේ අර පුටින් මහත්තයා මිනිස්සු ගෙවල් වල තියන්න ඕන හින්දා සිංහයෝ 500ක් පාරවල් වලට දාලා කියලා. යකෝ අපේ දැම්මල පට්ටනේ කොරෝනා වලින් මැරෙන්නේ සිංහයෝ හින්දා මැරෙන්නේ. ඒ කොහමද? නෑ ඉතින් සිංහයෝ බලන්න ගිහිල්ලා අපේ උන් සිංහයන්ට කියලා කව්වගෙනනේ මැරෙන්නේ. ඇයි සිංහයෝත් මැරෙයි? අපේ උන් සිංහයෝ පව් කියලා උන්ට කන්න බොන්න දෙනවනේ. ඇයි Facebook එකේ දාන්න වීරයෝ වගේ සිංහයෝ එක්ක සෙල්ෆි ගහන්න ගිහලා නැරේ නේ බං. ඇයි උඹ වගේ බීපෝ අපිත් සිංහයෝ වගේ තමයි කියලා සිංහයෝ බදා ගන්න ගිහලා එහෙම මැරෙනවා. ඈ මං බොරුවක් බං කිව්වේ. උටින් එහෙම සිංහයෝ පාරට දාලා නැහැ. ඈ එහෙනම් ඔය Facebook වල එහෙම ඇත්ත වගේ දාලා තිබ්බ බං. Facebook වල පළවෙනි හැමදේමත් ඇත්ත කියලා හිතන්නේ පා බං. මචං සත්‍යපාල අනුරාධපුර වන්දනාගාරයේ සීන් එකත් මේ වෙලාවේ හැටියට පත්තු වෙච්ච එක බලහන්කෝ. කොරෝනා සැකෙක් කෙනකින් දලු නේද? අනේ මන්දබ මට ඇහුණ කවුදෝ කියනවා කොරෝනා සැකෙක් කෙනාට වඩා මේ දවස්වල කර්ෆියු එක නිසා ඇතුළට අරව මෙව යන්නේ තින්ද තත්ත්ව උණුසුම් වෙලා කියලා. ඒ කතාව බොරු වෙන්නේ නැති නේද බං? හැබැයි ඉතින් මේ රටේ වෙලා තියෙන වසංගත තත්ත්වෙත් එක්ක පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි නින්දක් නැතුව කන්නේ බොන්නේ නැතුව බාකට මැරිලා සේවය කරන්නේ. අලිමදිවට හරක් බූරුව මීම කිව්වා. ඔය කතාව අහපු හන්දිය කඩේ ගාව කවුද මට කියනවා ඇහුණා මචං. මොකද්ද? හතර පොයේ සීල් ගත්ත වරදට ඇතුළට ගිය උපාසක මහත්තුරුන්ගේ සීල කැඩෙන මොකක් හරි ඔතන වෙලා ඇති. පෝලිං කරලා දාන්නේ බෙදුවනම් හරි කියලා. දැඩි නීති රීති පනවන්න ඕන ගුල්මසිරි. දැන් බලහන් අර රුසියාවේ. ඒ හැටි ලොකු කොරෝනා අවදානමක් නැති රටේ. ඒත් ඒ රටේ ජනාධිපති පුටින් මහත්තයා ජනතාව අමතල කියලා තියෙනවා නිරෝධායනය වෙන්න කියලා. එහෙම කිව්වාම එහේ හරියට ඒක ගෙරනවද බං? ඒ කියන්නේ
හරියටම කෙරෙන විදිහටම කියලා තියෙනවා. දින 15ක් ගෙවල් ඇතුළට වෙලා ඉන්නවද? බැරි අය අවුරුදු 15ක් හිරේ ඉන්නවද? එහෙමයි කියලා තියෙන්නේ. තේරුණා? ඒ ඇඳිරි නීතිය එහෙමදම පටල දියේ නේදවා. එහෙනම් මන්ද මෙහෙනම් ඉතින් ඇඳිරි නීතිය තිබ්බ වෙලාවේ මම දැක්ක පාරවල් වල ඉන්න අසරණ මිනිස්සුන්ට පොලිසියෙන් කෑම පවා දෙනවා. ඔව් කෑම පවා දුන්නා. ඔව් ඉතින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළොත් බැටම් පොල්ලෙන් කෑම දෙන්න වෙනවනේ නැතුව බෑනේ. ඔය කිව්වේ නෑ බල. අපේ පොලිස් මහත්තුරු මේ දවස්වල ඇඳිරි නීතිය තියෙන වෙලාවේ ඔය බස් හෝල්ටල ඉන්න ගෙවල් දොරවල් නැති අසරණ දුගී මගේ යාචකෙන්ට ආහාර පාරසල් දුන්නේ. වෙන දෙයක් තියා සත්තුන්ටත් කෑම දුන්නා. අන්න මනුස්සකම. ආ එහෙම කෑමද? නැතුව. ඒ වගේ දේවල් නම් අපි එකෙන් මගේ කරන්න ඕනේ. ඔව්. මේ ඒක නෙමේ මචං සත්‍යපාල. ඔව්. අපි දන්නවනේ මචං දැන් මේ පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි ඊටත් අමතරව ඔය දානපති ව්‍යාපාරිකයෝයි සමාජ ක්‍රියාකාරිනුයි මේ වෙලාවේ දිවි හිමියෙන් කැප වෙලා ධනයයි ශ්‍රමයයි කැප කරලා වැඩ කළා කියලා. ඔව්. ඒක නෙමේ ඈ බං. කොහර හැම බාරම මැතිවන්නේ කිට්ටු වෙනකොට හදවත් වෙනුරු පිටවල් වගේ උණු වෙලා බත් පැකට් කෙහෙල් ටකරන් වැසිකිලි පෝච්ච පොත් බෙදපු සමහරු පේන්නවත් නැහැනේ. ආ නැතු කියන්නේ. එයාලා ඉතින් වෙලාවට එළියට එයි. මම කිව්වේ මේ වෛරසෙ ඉවර වුණාම ඔබ දැනගනින් ඔය දියුණුවේ කියන සමහර රටවල් වල සාමාන්‍ය ජනතාව තමන්ගේ රටේ උන් වෙනුවෙන් එක මුඛ ආවරණයක් මැහුවේ නැහැ. අත හොදන්න එක සිංක් එකක් හයි කළේ නැහැ. ඒ පැත්තෙන් ගත්තම අපි හරීම වෙනස් జాතියක් නෙමෙයි. හරි උසස් జాතියක්. මේ මාත් ඒ జాතියේ රයිදි නේද බං? අන්න එහෙම ඉතින් ඉන්න අය කවුරු කවුරු තමුන්ගේ හෘද සාක්ෂියෙන් ඇහුවම හරිය. ඈ මචං ගුල්මසිරි බලහ මේ මනුසතා දවස් 14ක් කොටු වෙන්න තියෙන කම්මැලිකමට කට්ටි පනින. ඔබ හිතන් සත්තු අත්තක ඉන්න සති ජීවිත කාලෙම කූඩුවට වෙලා හිර වෙලා ඉන්නවා කියන්නේ ඒ සතාට කොහොමද? මට පේන්නේ මචං සබහා ධර්මයා විසින් මේ අත්දැකීම අපිට නිකන් ටික ටික දීලා බලනවා වගේ මේ දවස්වල. බලහ මේ දවස් දෙක තුනට අනේ අම්මේ මේ ගියක් අස්සට වෙලා විඳින දුක කැපකිරීම කරන්න ඕනේ බං. කැපකිරීම කරන්න ඕනේ. ටික දවසක් එහෙම කරන්න බැරි නම් වැඩක් නෑනේ. වැඩක් නෑනේ. මචං උඹ දන්නවද සත්‍යපාල මේ දවස්වල ලෙඩ හොඳ කරන විශ්ව ශක්තිය තියෙන අර විවිධ බලයන් තියෙන කට්ටිය? ඔව්. ජනහිත සුව පිණිස ලෙඩ හොඳ කරන්න ඉදිරිපත් වෙනවානේ ඔය හොරෙන් හොරෙන් වගේ. මන් දැක්කන්නේ එහෙම කට්ටියට කියලා තියෙනවා කරුණා කරලා IDH හොස්පිටල් එක ඉස්සරහා ලොකු පිට්ටනියක් තියෙනවා අන්න ඒකට එන්න කියලා. සෙල්ලන්නේ මචං ඈ සෙල්ලන්නේ. මේ වෙනකොට ආසාදිතයි කියලා සැක කරන අය 200ක් විතර පැනලානේ. තා පරිස්සම් උනේ නැත්තම් තත්ත්ව දරනු වෙන්න පුළුවන් මචෝ. ඔව්. අනවශ්‍ය ගමන් බිමන් අඩු කළා. පුළුවන් තරම් සෙනෙක ගැවසෙන එක අවම කරගන්න ඕනේ. උඹට තේරුණාද? ඒකනේ බං ඔය ඉදිරි නීතිය දාලා තියෙන්නේ. අපේ උන්ට ඒකවත් තේරුම් ගන්න බෑ. ඒකනේ. මේ ඒක නෙමෙයි මචං. ඔව්. අර පෞගේ දවස්වල උතුරේත් අර ස්විස්තරලන්තෙන් ආපු දේවගතිවරේ දේව මෙහෙයක් පවත්තලා එයාටත් ආසාදිතයිලු. එයා නම් රටින් ගිහිල්ලා ඒත් මේ එයාලගේ හිටපු ගෝලයේ උඩන්න දැන් ආසාදිතයි කියලා තියෙන්නේ. ආ ඔව් 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 ඔව්. දෙයනේ කියලා ඔය කියන දේව මෙහෙට 150කට වඩා සහභාගි වෙලා තියෙනවා කියන්නේ. ඔව් ඔව්. උතුර දකුණ කියලා නෑනේ. දැන් කොයි කාලේ ඉඳන්ද බං කියන්නේ ජනතාව රැස් වෙන වැඩ කරන්න එපා කියලා. වගකීමෙන් එපා වැඩ කරන්න. වගකීවොත් කවුරු දිනලා නැද්ද බං ඔහේ? ඒකනේ. දැන් ඔය උතුරට අමුදාව එපා කියන්න නම් කට්ටිය ඉන්නවා. ඒත් මොකක් හරි වුණාම එහෙම ජීවිතේ පරදුවට තියලා ලොකු අවදානමක් කරන් නිරෝධායනය කරන්න යන්න වෙන්නේම මේ අපේ රටේ රණවිරුවන්ටම තමයි. මේ මචං. ඈ? දැන් මේ කඩවන්නේ දෙයිනේ කියලා අලුතෙන් ලෙඩ්ඩු හම්බ වෙනව අඩුයි නේද බං? මං හන්දිය පැත්තට යන්න කියලා හැදුවේ ඒකින්ද පොඩ්ඩක්. අන්න කිව්ව පොල් බෝරු කතාවක්. මචං මේ වගේ අවස්ථාවක තමයි මචං අපි වැඩිම ආරක්ෂා වෙන්න ඕනේ. අපි හැමෝම දැනගන්න ඕනේ සහ දැනුවත් වෙන්න ඕනේ කුණාටුවකට කලින් නිහඬතාවයක් තියෙනවා කියලා. අපි හැමෝම දැනගන්න ඕනේ. කරුණා කළා gedette වෙලා හිටං. මචං බොය කියන විදියට මේ ලෝකේ රීසෙට් වෙන්නද යන්නේ බං? අපි ආරක්ෂා වුණේ නැත්නම් අපි ඩිලීට් වෙලා යයි නේද බං? ඔය තේරුනේ ගොනාට වගේ. සෝරි. ඈ ගුල්මසිරි. ඈ මොකද බං උඹේ මූණ ඇද වෙලා? ඔහම තමයි බං. බාර් වැහුවේ රටේ යහපත ගැන හිතලානේ. බාර් නෙමෙයි බං කේස් එක. එහෙනම් බාර් නෙමෙයි අපේ බාරි කේස් එක. ඈ
ගිටාංකෝ මම මේ කම්බි වැටේ රිංගල ඔය පැත්තට එනකන් ආ බෝ යකෝ උඹටත් මම මීටරේ දුර ඉඳන් කතා කරන්න බෑනේ අර ඇතුළටම රිංගන්නනේ හදන්නේ මීටරේ දුර හිටන් හරි හරි මේ මචං සත්‍යපාල අම්මප මම්බට මේ ඇත්තමයි බං කියන්නේ මොකද්ද මේ විදියට ගියොත් නම් මේ කොරෝනා වෛරසයට විද්‍යාඥයින්ට කලින් මම් බේතක් හොයා ගන්න ඕනේ ඔයලා ඔය අසරණ වූ එක්සත් ස්වාමි පුසින්ගේ සංගමයේ ප්‍රදානය කරනවා ඇයි බං මේ නිකන් ඉන්නේ නැතුව වැඩකයේදීම් බං එතකොට ඔය කම්මැලි කම යනවා වැඩකයේදීම් ඔව් යේදීම් නෙමෙයි බොල යොදවලා තියෙන්නේ යකෝ වැඩම කරලා කොන්දෙන් හුලන් ගිහින් තියෙන්නේ මගේ ඈ ඒ කියන්නේ දැන් උඹේ ඔය කොන්දෙන් හුලන් යන්නේ උඹලගේ වයිෆ් මුකුත්ම වැඩක් කරන්නේ නැද්ද එතකොට මොකද නැද්ද අම්මෝ එයා වැඩ කරනවා එයා වැඩ කරන්නේ මාපටැඟිල්ලෙන්නේ මාපටැඟිල්ල ගෙවෙනකන් එයා වැඩ ඈ මොකද්ද ගුල්මසිරි ඒ මාපටැඟිල්ල ගෙවෙනකල් කරන වැඩේ ඈ මාපටැඟිල්ල ගෙවෙනකන් කරන වැඩේද ඔව් මෙලෝ 100ක් නැතුව ෆෝන් එක උලනවා බං Facebook එකේ උඩ ඉඳන් පහළට යනවා ආයේ පහළ ඉඳන් උඩට යනවා තනියෙන් hina වෙනවා අඬනවා දත් මිටි කනවා අපි උයන් කනවා නැත්තම් අපි බඩගින්නේ නේ බං යකෝ මම මේ කල්පනා කරේ ගුල්මසිරි බැඳපුන්ටත් එහෙමනම් ආදරෙන් උන්මාද වෙච්ච කපල්ස් ඔල්මාද වෙලා ඇතිනේ ඈ බත්ත අමාරු කාලයක් වෙන්නේ නැති මේ ඇවිල්ලා තියෙන්නේ එහෙම බලපුවාම නේද නැතුව අපේ අල්ලපු ගෙදර ඉන්න අර පැණිපාර බණ්ඩිකේතෙන් කපන්න පුළුවන් සයිස් එකේ කොල්ලේ අර සුපර් ස්පීකර් අන්න හරි උනික නෑ ඇමරිච්ච අයුගුන්ටගේ වගේ හොට බිම නම් මට කියනවා බලන්න ගුල්මසිරි අංකල් ගිය මාසේ වැලන්ටයින් මේ මාසේ කොරන්ටයින් කියලා පවුලේව පවුනේන්න මේ මචන් සත්‍යපාල ඈ මට වෙන්නේ හොඳම පර්ෆෝමන්ස් පෙන්වන්නේ කොළඹයි ගම්පහේ පුත්තලමයි වගේ නේද බං නැතුව නැතුව කලුතරයි ආපනේ සෙට් වෙලා ආයි අනිත් දිස්ත්‍රික්ක හොල්මන් වෙන්න දුන්නේ කර්ෆියු වයින් කරපු ගමන් මීටර් නෑ කොහමද බෝලිං වල පොරකාපු කෑම සුපිරි දින නියමයක් නැතුව කර්ෆියු දාලා ගෙවල් වලට බඩු එවන සයිස් එකට ආවා කියන්නේ නේද බං ඒක නෙමෙයි මචන් ඈ බොන මාස්ක් එක දාගෙනම ඉන්නේ නේද නැතුව බෑනේ බං මට දාන්න බෑ බං හුස්ම ගන්න අමාරුයි නේ මේක දැම්මාම වෛරස් එක හැදුනම කොහොමත් හුස්ම ගන්න අමාරුයිලු ඒකින්ද කොයි එකටත් හොඳයි කියලා මම මාස්ක් එකක් දාගෙන ඉන්නේ මේ කට්ටිය දැන් ඔක දාන්න ඕනේ නෑ කියනවා තව කට්ටියක් දාන්න කියනවා මටත් මේ එන පැටලිල්ලක් වෙලා ඉන්නේ බං බට කියන්නේ මේ ළඟදී ඔය සෝෂල් මීඩියා වල දාලා තිබ්බේ මේ සෙනෙක ගොඩක් ඉන්න තැනක ගෑනු කෙනෙක් ඉතාමත් නිර්භීත විදියට කෑ ගැහුවේ හැදෙනවනම් හැදිච්චාවේ කියලා හරි ආඩම්බරෙන් ආන්න මා දැකමන් තවත් තැනක කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහනවා ඇයි නංගි මාස්ක් එක දාන්නේ නැත්තේ කියලා එතකොට කෙල්ල කියනවා හැදුනන පස්සේ දාලා වැඩක් නැහෙනේ අයියේ කියලා සෙට් එක දුවනවා හැදිවිල්ල අපි හරි වෙනස් જાතියක් නේද බං මේ පැත්තෙන් ඒක නෙමෙයි මේ ගුල්මසිරි ඔබ දන්නවද ලංකාවට කාටවත් එන්න බැරි වුණාට මෙහි ඉන්න 18000ක් විතර ඉන්න ඔය ටුවරිස්ලට ඒ අයගේ රටවල් වලට යන්න ලෑස්ති කරලා තියෙන්නේ ආන්න මේන් යවන කට්ටිය ඉතා ඉක්මනින් යවන එක නම් හොඳයි මේ අර ඉතාලි ඉඳලා ආපු කට්ටියත් දැන් හනිප වෙලා ඉවර නම් ඔය ගමම යව්වේ හැගෙන්නේ නේද ඔව් 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 ඉතාලියන්න ඉන්න කට්ටියටත් දැන් කරදරයක් නැතුව ආපහු ගිය හැකි නිරෝධායනෙ වුණා කියලා සහතිකේ පෙන්නුවම හැබැයි ඈ ආ ඔව් ඔව් ආ ඒ කියන්නේ නිරෝධායනෙ වුණා කියලා සහතිකේ නැත්තම් යන්න බැරිද ඒ අන්නේගේ පොඩි කේස් එකක් තියෙයි හැබැයි ඈ මොකක්ද කේස් එක අවුලක් නැහනේ ඇංගිලා ඉඳලා රටම අවුල් කළේ නැත්තම් අවුලක් නැහනේ මාවුලක් නෑ මේ ඒත් මේ අපේ සමහර අයගේ මේ උප්පැන්නේ තියෙන නමින් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ ඈ ඔව් ගිය නම් වලින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ ඇවිල්ලා තියෙන නම් වලින් නෙමෙයි යන්න හදන්නේ ඉතින් ඔය සාතිකේ මොන නමද දාන්නේ කියලා දන්නේ නෑනේ දන්නේ නෑ ඉතින් අපේ අයනේ මචං සත්‍යපාල ඈ මචං බයිද බොරු කියන්නේ නෑනේ මේ මොකටද බම් බොරු කියන්නේ මේ දැන් කොහොමද මචං මේ වෛරස් තත්ත්වේ ලෝකෙම අවුල්නේ ලෝකේ හැම රටකටම දැන් ඔක හැදිලාද හැම රටකටම නම් හැදිලා නෑ තව 25ක් විතර ඉතුරු වෙලා තියෙනවා අම්මා එහෙමද කේස් නේවං කේසින්ද තමයි බොල මේ කට කැඩෙනකල් පරිස්සම් වෙන්න කියලා කියන්නේ මේ මචං දැන් 25ක් ගෙදර බේරිලා ඉන්නවා කිව්වේ දැන් ওই රටවල් කීයකට ඉදර හැදිලාද බං මේ අනේ ගියහංගෝ
ඔබ මාර මිනිහෙන්නේ බං. ඒක දැනගන්න. යකෝ ලෝකේ තියෙන රටවල් ගානෙන් 25 අඩු කරහන්කෝ. උත්තර එනවනේ. මම මගුලක් කතා කරනවා. යකෝ ලෝකේ තියෙන රටවල් ගාන දියා. මං අපේ වයිෆ්ගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා හරියට දන්න. මතක නෑ බං. ළඟම නෑ දෑයින් දන්නේ නෑ කියලා ගෑණි හැමදාම මට බනිනවා. මිනිහෝ ලෝකේ රටවල් 195ක් විතර ආසන්න වශයෙන් තියෙනවා. ඒ රටවල් 195න් රටවල් 170ක විතර ආසාදනීය වෙලා තියෙනවා. නෑ. ඔව්. හැබැයි ඉතින් මේ වෙනකොට තවත් වැඩි වෙලාද කියන්න දන්නේ නෑ. යකෝ එච්චර කට්ටියකට හැදිලා තියනවද? නැතුව. මම මෙච්චර දරුණු කේස් එකක් කියලා දැනන් හිටියේ නෑ නේ බං. උඹ වගේ තමයි ගුල්මසිරි ගොඩාක් අය හිතාගෙන ඉන්නේ. ආ මේ ඔය රටවල් 170 එක්කිනා දෙන්න හැදිච්ච රටවලුත් තියෙනවා ඈ. මේ පොඩ්ඩක් හිටහන්. මං පටගාල දුවල මාස්ක් එක දාගෙන එන්නම් බං. පොඩ්ඩක් හිටහන් පොඩ්ඩක් හිටහන්. ඕකනේ ඉතින් යකෝ කුලප්පු වෙන්න එපා. දැන් මෙතන අපි මීටර එක දුරින් ඉන්නවනේ. මම මාස්ක් එකක් දාගෙන ඉන්නේ. සෙනෙක ගොඩක් ගැවසෙන තැන් වලට යනකොට මාස්ක් එකක් දාගෙන ඵලයක්. මේ මචං සත්‍ය බාල. පොඩ්ඩක් හිටහන්. මම පට ගාලා කෝල්ලා කරන් දෙකක් කියලා එන්න පොඩ්ඩ හිටා පොඩ්ඩ හිටා පොඩ්ඩ හිටා කලබල වෙන්න එපා. ඔබ දැන් ඔය කාටද බනින්න හදන්නේ? නෑ බං මම ෆෝන් එකෙන් බඩු ඕඩර් එකක් දැම්මා. තාම ආවේ නෑ බං. පොඩ දෙසන්න කියලා හැදුවේ උදේ පාන්දර. මචං මේ ගොල්මසිරි. උඹ වගේ උන් හින්දා තමයි මේ දවස්වල විහිළුවට වගේ මෙවන්න සිරිමත් ජාතිය ජයෙන් උදාරයි කියලා කියන්නේ. ඇයි 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 මොකෝ එහෙම කියන්නේ? මේ මචං සත්‍ය බාල. මොකෝ අපි මේ නිකන් බඩු ඉල්ලනවා. අපි සල්ලි දිනවනේ බඩු ගන්න නිකන් නෙමෙයිනේ. මේ මචං ගුල්මසිරි. පොඩ්ඩක් අංකුට්ටම පැත්තකින් ගලවලා තියලා පොඩ්ඩක් මේ මොහොත ගැන හිතහන්. රට තියෙන්නේ කොයි වගේ තැනකද කියලා හිතහන්. ආත්මార్థකාමි වෙන්න එපා මිනිහෝ. ආරි 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 උඹ ගියාම දැන් මොකද්ද කරන්න ඕනේ? උඹ දන්නවද මේ වෙනකොට ඉතාලියේ සමහර රෝගීන්ට ප්‍රතිකාර කරන එක නවත්තලා ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අංශවලට විශේෂ නියෝගයක් කරලා තිනවා රටේ වැදගත් පුද්ගලයන්ට විතරක් අවධානය දෙන්න කියලා. එතකොට ලෝකෙම බලවතා ඇමරිකාව ඒගොල්ලොත් හෙල්ත් ඉන්ෂුරන්ස් తీනයි විතරයි හොස්පිටල් එකට ගන්න. එතකොට නෙදර්ලන්තේ ආසාදනය වෙච්ච අයට ගෙවල් වලට වෙලා ස්වයං නිරෝධානය වෙන්න කියලා. එංගලන්තේ ඕස්ට්‍රේලියාව කර කියා ගන්න දෙයක් නැතුව ඔරේ මඤ්ඤං වෙලා ඉන්නවා. එතකොට අපේ රටේ සියලුම පහසුකම් උපරිමයෙන් සලසලා දීලා අමාරුවෙන් ගොඩ යන්න හදනකොට බල ගෙදරට ගෙනත් දෙන බඩු මල්ල පොඩ්ඩක් පරක්ුණා කියලා මරා ගන්න හදනවා. අනේ අම්මා පුදුම සිස්ත જાතියක් නේ බං. අප්‍රමාණ සතුටුයි මට. යකෝ උඹ දැන් ඔහම කිව්වහම තමයි මටත් පොඩ්ඩක් ඒක ඔළුවට ආවේ. තා පොඩ්ඩේ මං ගෙදෙට්ට ගේන බඩු මල්ල පරක්කුයි කියලා බැනලා මං සතෙකුටත් අන්ත වෙනවනේ බා. මචං මේ මොහොතේ අපි හැමෝම ඉන්නේ මචං මමත්වයේ මුල් කරගෙන. හරිද? ආත්මార్థෙන් ඇස් අඳ කරගෙන. උඹට කියන්න මචං චීනේ මිනිස්සු දොස්තර මහත්තුරුන්ට නර්ස් නෝන්ලට දන ගහලා වැන්දා. එහෙමයි ඒ ජීවමාන දෙවියන්ට කෘතගුණ සැලකුවේ. ඒකට අපේ මිනිස්සු රෑ වැඩමුරේ ඉවර වෙලා ගෙදරට බඩු ටිකක් අරන් දාලා ආයි වැඩට දුවන්න ආපු නර්ස් නෝනව පොලිමේ හිටවන් තියලා අනිත් තුන් ඉස්සරහට ගින් බඩු ටික ගත්තා. මචං ගුල්මසිරි අපි අසිරිමත් જાතියක් නෙමෙයිද කියන්නේ? අම්මේ ඔව් රටක් විදියට අපේ සාරධර්ම ගුණධර්ම ඉතාමත් ඉහළ තැනක තියෙනවා. මේ මචං ඉන්දිරි නීති විලා චූම් පාන් විකුණන්න අවසර දුන්න නේද? ඔව්. අපිට පස්සෙන් එලවන්නත් අවසර දුන්න දෙයකම ඒක දන්නේ නෑ. චූම් පාන් මල්ලි කිව්වා කලබලේට නිදන් ඉන්නේ ඇඳුම පිටින් ආවට කමක් නෑ. මාස්ක් එක දාගෙන ඉන්න කියලා. ආරක්ෂාවට නෙමෙයි මූණ දැක්කම ලැජ්ජ හිතනේ ඉඳා. මචං සත්‍යපාල. මචං පොඩ්ඩක් හිතලා බලපන්. මේ සබා ධර්මයේ අපි කරපු වැරදි වලට නඩු අහමින් ඉන්නා වගේ ගතියක් උඹට හිතෙන්නේ නැද්ද? නැතුව ඒක තමයි මේ වෙන්නේ. බලන් ඒ නඩු අහන පිළිවෙල මඩුල්ලක් නැහැ. කමිටු නැහැ. තනියෙන් අහන්නේ. චූදිතයන්ගේ තනතුරු බලන්නේ නැහැ. උස්පහත් ભેද බලන්නේ නැහැ. හිතවත්කම් බලන්නේ නැහැ. ගැහණු පිරිමි ಜಾති කුල ભેද ඒව බලන්නේත් නැහැ. කොමිස් නැහැ, පගා නැහැ. වැරදි කරුවන්ට ගැළවීමක් නැහැ. ඇස් පනා පිට දඬුවම්. එහෙම බැලුවාම මචං අපෙත් මේ කට්ටිය ගොඩාක් ඉන්නව නේද මේ වෙනකොට බොයිල් වෙලා වගේ ඇත්තේ නේද දඬුවම් විඳින්න? නැතුව අනවසරයෙන් වනාන්තර කපපු, පස් කපපු, වැලි ගොඩ දාපු, වන සත්තු මරපු, සත්ගුණවත් අය දඬුවම් ලබන්න වේටින් ලිස්ට් එකේ ඉන්නවා. මේ මචං මේ මචං මේ වෙනකොට දැන් දැනුවත් කරලා තියෙන ආකාරයට දැන්වත් අපේ කට්ටිය ඉදිරි නීතිය කඩනකොට ගෙවල් වලට වෙලා ඉන්නවද දන්නේ නැේද බං? එව්වා ඉතින් කියන්න බෑ.
හැබැයි මචෝ දැන් නියෝග බොහෝම තද කරලා තියෙන්නේ අපේ රටේ ඉන්නේ ඔක්කොම උපදේශකයන් නෙවන් උපදේශ පිළිපදින උන් නෑනේ දැන් බලා මම උඹ කිව්ව ඒවා පිළිපැද්දනේ ඒකනේ මචං දැන් බලහන් රටේ බාර් වැහුවා කියලා එකෙක්වත් මලාද නෑනේ මං නම් කියන්නේ කාට හරි හැදෙනවනම් උඹට උනත් මෙන්න උදා වෙලා තියෙනවා ස්වර්ණමය අවස්ථාවක් මත්පැන් වලින් සදහටම මිදෙන්න ඕ උවිදේ මේ නවත්තන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ නේකනේ නවතින්න ඕනේ ඉස්සලා ඔය ප්‍රශ්න ආවහමනේ මම බොන්න ඕන වෙන්නේ අනේ නිකන් ඵලයන් බයි යන්න ගොල්මසිරි අපිට කොරෝනා වෛරසයෙන් කියලා දෙන්න හදන පාඩම හරියටම ඔළුවට දාගනින් බං එතකොට කිසිම ප්‍රශ්නයක් ඔළුවට එන්නේ නැහැ මං ඔළුවටම දාන් ඉන්නේ බං පොඩ්ඩ හිතන් දැන් මොකද්ද උඹ දාන් ඉන්නේ කියන් බලන්න මේ කොරෝනා වෛරසය අපිට කියලා දීපු පාඩම මම තේරුම් අරන් ඉන්නේ මෙන්න මෙහෙමයි මචං කොහමද මෙච්චර කල් අනිකාගෙන සත පහක තැකීමක් නැතුව ඉත අමාරුවෙන් නඩත්තු කරපු සමාජ පන්තිය මුදල් ඔය බල පුළුවන් කාරකම් මේ වැයි කිසිම හත පහක වටිනාකමක් නැහැ. අපි දැන්වත් පටන් ගන්න ඕනේ අනිකට ගරු කරන්න, ආදරය කරන්න. එතකොට සබදාහමේ ආශිර්වාදයත් අපිට නිකම්ම හම්බ වෙනවා. අන්න එහෙම තමයි මචං. මම ඉස්සරහට වැඩ කරන්න හිතාගෙන ඉන්නේ. ඔය බලහන්කෝ යකෝ. උඹත් හැදුනා කියන්නේ අනිත් උන් ගැන ගේමක් නැහැ මචං. මචං අම්මපමට පට්ට සතුටුයි බං. පට්ට සතුටුයි. Thank you. මේ මචං මේ මම දැක්කම සමහරු මේ මේ වෙලාවේ මේ නොමිල මාස් දියල්ලා අරව දියල්ලා මේව දියල්ලා කියලා රජයට කෑ ගහනවනේ බං. මේ අපිට පුළුවන් විදිහට අපිත් මේ වෙලාවේ මොනවා හරි කරගන්න ඕනේනේ මේ අමාරු වෙලාවේ නේ බං. ඇයි දැක්කේ නැද්ද උඹ? අරයා කියලා තියන්නේ සෑම පුරවැසියෙක්ටම 65000 ගන්න දෙන්න කියලා. එයා හිතලා දෙනවා කියලා කිව්වේ. යකෝ තාමත් කටේරිහම මොලේ ලොක්ද? කොහොමද බං එහෙම 65000 දෙන්න කියලා හිතන්නේ බං. දන්නේ නැහැ මචං. මේ වෙලාවේ රට නෙමෙයි ලෝකෙම අස්ථාවර වෙලා ඉන්නේ. රටේ කෝටි දෙකක් විතර ඉන්න ජනගහනෙට එහෙම දෙන එක මේ වෙලාවේ ප්‍රායෝගිකද මචං යකෝ රටකට කරන්න පුළුවන් දෙයක් එපයි බං කියන්න අපේ රටේ විතරක් නෙමෙයි ලෝක ආර්ථිකෙත් මේ වෙලාවේ කඩන් වැටිලා තියෙන්නේ එයාපෝට් බැංකු මහ පරිමාණ මධ්‍යම පරිමාණ සුළු පරිමාණ සියලුම කර්මාන්ත සහලා වහලා තියෙන්නේ යකෝ කටකින් ඔහොම ප්‍රකාශයක් කෙරුවාද කියලා හිතහංගො පොඩ්ඩක් ඕක තමයි මචං කියන්නේ ඔය සමහර දේශපාලන මොඩල් පැයකින් නිර්මාණය කරන්න පුළුවන් වුණාට වෛද්‍යවරයෙක් හෙදියක් රණවිරුවෙක් රටට වැඩදායි පුද්ගලයේ බිහි කරන්න අවුරුදු ගාණක් යනවා මචං. ඒක හින්දා ඒ අය විතරක් අපි රැකගත්තාම ඇති. මට තාම මතක් වෙන්නේ මචං අර දාන් ඉන්න මුඛවාඩම ගලවලා දෙන්න තරම් සවිඥානික වෙන දේශපාලඥයෙක් අපේ රටේ ඉන්නවනේ නේද බං? මම දැක්ක කවුද කියලා තියෙනවා. හොඳ වෙලාවට මුඛවාඩම් බෙදුවේ. වැරදිලාවත් සරන් එහෙම බෙදුවා නම් sorry.com කියලා. ඒ ඇස්සේ මම දැක්ක අපරාධේ කියන්න බෑ මහ පොළොවේ පය ගහලා ඉන්න දේශපාලඥයෝ ඔය කෑමේම හදලා අසරණ නැති බැරි මිනිස්සුන්ට ළඟටම ගිහින් බෙදනවා. එහෙමද? මේ ඒක නෙමෙයි මචං. ඈ දැන් අර අඩි තුන ඈතින් ඉන්න එක කට්ටිය හරියට කරනවා ඇති නේද බං? නෑ දන්නේ නෑ ඉතින් තේරෙන හැම විදියටම කිව්වනේ. අන්තිමට කිව්වා අඩි තුනක් ඈතින් ඉන්න බැරි අයට අඩි හයක් යට තියන්න වෙයි කියලා. ඒ ඔය මාරි තේරුම් ගත්තොත් ලොකු දෙයක්. මම මේ කල්පනා කළේ මචං පට්ට පොස් කට්ටියට වදගහ පෙරුම් කායම් ඕනේ වෙච්ච හැටි ඇයි මචං අර අඟුරු දෙකපු නැති අය ඇක්ටිව් චාකෝල් ටූත්පේස්ට් සමන් පාවිච්චි කරන්නේ ඇයි මේ අර එක්ස්ප්‍රෙසෝ කැපුචිනෝ බීපු කට්ටිය තුන් වේලට දැන් කොත්තමල්ලි බොන්නේ ඒ ඔක්කොම හරි මචං ඔබට කියන්න ගොල්මසිරි අතට අත දීලා හක් කරලා කිස් කරපු අපේ උන් විතරක් නෙමෙයි ලෝක ප්‍රජාවම දැන් ආයිබෝවන් කියන්නේ නිකන් වීසි කරපු අනමිටි ආපහු අවුලන්න උනාදෝ කියලා උඹට හිතෙන්නේ නැද්ද ආ හෙලයන් ගේ විද්‍යාවයි සබදාමේ නියමයෙනුයි දෙකම එකයි කියලා දැන් නිකන් තේරෙනා වගේ නේද බං දෙව්ලොවයි මව්බිමයි එකක්සේ සිටුවහම ගොල්මසිරි දෙව්ලොවෙත් නැති අසිරිය මව්බිබෙන් දැක්ක හැකි බං පොඩ්ඩක් හිතලා බලහන් ආරියට හරි බං ඒ මයන් සත්‍යපාල ආ ගොල්මසිරි අද තමයි බං එළියට බැස්සේ ආ සුභ අලුත් අවුරුද්දක් වේවා උඹට එසේම වේවා හොඳේ ආ කියලා වැඩක් නෑ මට එතෙන් අතේ දුරින් තාම මීටරේ නේ මේ ජීවිතේ වැඩියෙන්ම අලකලංචි වෙන එක තෝරන තරගයක් තිබ්බොත් උඹට කියන්න මං ඊයේ තරගෙට යනවා මචං ඈ දැන් උඹට විශ්වාස දෙයි තරගෙන්වත් උඹට දිනන්න පුළුවන් වෙයි කියලා මට තියෙන වාසනා ගුණේ හැටියට තරගෙන් දිනන්න තියා ඒ තරගෙට යන්නවත් පුළුවන් වෙයිද දැන්
දන්නේ නෑ බං. ඈ චූවර් එකටම තරගෙට යනකොට මට මගදී මොකක් හරි අලකලංචියක් වෙයි බං. එච්චරද මගේ නාව හොඳයිනේ. එහෙමද? දැන් මොකද උඹ මේ අලකලංචි ගැනම කියවන්න ගත්තේ? මොකක් හරි අලකලංචියක් එහෙම වුණාද උඹට? වුණාද අන්නේ මේ දැන් උණු උණු එකක් උනේ හින්දානේ මේ කියවන්නේ. ඈ දැන් මේ දැන් සුළු මොහොතකට කලින් වෙන්න ඕන හොඳ මේක මට වුණා. ඒ මොකද්ද ගුල්මසිරි? මේ දවස්වල ඉතින් වෙන වැඩකුත් නැති එකේ ගෙදර එක්කෙනත් එක්ක ඕනෑවට වඩා ටිකක් ක්ලෝස් වුණානේ මං. ඉතින් බං ඒක හොඳයිනේ. මොන හොඳක්ද බං? ඈ එහෙම ක්ලෝස් වුණාම මාත් කියවන්න ගන්නවනේ. එතකොට මගේ කටට බ්‍රේක් නෑනේ. හැම එකම පේත්තා වගේ කියවලා බං. අපේ පවුල ෂේප් එකේ එව්ව මෙව්ව අහනාසේ මගේ අනියන් සීන් එහෙම තියනවාද අහලා. ඔබට ඉතින් එව්ව ඉස්සර තිබ්බට දැන් එව්ව නෑනේ ගුල්මසිරි. වැඩේ කියන්නේ මම ඉස්සර එව්වෙන් පටන් අරන් දැන් එව්වට එනකන් කියලා දාලා ගියහන්කෝ. යකෝ උඹව උල තියන්නෙපැයි ඈ. හරි හරි මම කලේ වැරද්දක් කියලා පිළිගන්නවා. මං ආයේ ඒ වැරදි නොකර ඉන්නම්කෝ ඉතින් ඉවරනේ. අන්න හරි ගුල්මසිරි. ඔය වෙන හුටපට තියාගන්න එපා බං. එහෙම වැරදි ආයි කරන්න එපා. ඉවරයිනි වැඩේ. නෑ නෑ මම ආයේ ඒ වැරද්ද කරන්නේ නෑ කිව්වේ අපේ පවුලට එව්ව කියන එක කරන්නේ. යකෝ උඹට මෝල් ගහකින්නේ බං ගහන්න ඕනේ. ඈ මචං ගුල්මසිරි ආ කතාවට කියලා තියෙනවනේ රහසින්වත් පව් කරන්න එපා කියලා. ඒක ඇත්ත. හැබැයි මචං අපේ ඔය ගොඩාක් උන් රහසින් පව් කළාට රහසින් පින් කරන්නේ නෑනේ. ඒක ඇත්ත. මේ මම දැක්ක සමහරු මේ දවස්වල නැති බැරියට සද්ද නැතුව උදව් කරනවා. තව සමහරු සද්ද දාලා උදව් කරනවා දැක්කා. තව සමහරු කිසිම සද්දයක් නැතුව සත පහක උදව්වක් නොකරත් ඉන්නවනේ බං. ඔව් කන මෙහෙම දෙයක් තියෙනවා ගුල්මසිරි. පොඩ්ඩක් මෙහෙම දේවල් කරනවා කියලා පෙන්වන එකත් හොඳයි. නොකරන උන්ට පෙන්න. හරියට හරි. මේ ඒක නෙමෙයි මචං. ඈ කවද හරිද දන්නේ නෑනේ. ඈ නෙමෙයි මට නෙමෙයි අල්ලපු ගෙදර මල්ලි ඇහුවා. අපිට උනත් ඉතින් හොඳයිනේ පසු කාලීනව. මේ ගුල්මසිරි මේ ඔය හිතේ වගේ ඉවසන් ඉන්නවා. නොබී හිටියේ කියලා මැරෙනවේ. නෑනේ. ඔන්න පටලව ගත්තනේ. මට නොබී හිටියේ හැකි. මෙතන මම බොන කතාවක් නෙමෙයිනේ කිව්වේ. ඔහෙට ඉන්න පුළුවන් නම් අල්ලපු ගෙදර මල්ලිටත් දැනුමුතුකමක් දෙනවා. ඉවසන් ඉන්න කියලා. එහෙමනේ මිනිහෙක් වුණාම. මචං සත්‍යපාල මම කිව්වේ බාර් නෙමෙයි බම් බාර් නෙමෙයි සැලොන් සැලොන්. ආ සැලොන්. සැලොන් නරින්න කවදද කියලා හොයන්නේ බං. අල්ලපු ගෙදර මල්ලි කියනවා පවුලව දැකලා දවසට දෙතුන් සැරේ බය වෙනවලු දැන්. ආ ඔව්. අන්න ඔය කතාවේ නම් ඇත්තක් තියෙනවා මචං ඈ. අර 18 කෙල්ල වගේ හිටපු ආච්චිලා නන්නත්තර වෙලා ඇති නේද? ඔව් මේ මචං. අර නූලක කොනක් හපාගෙන අනිත් කොන අතින් ඇද මූණේ තියෙන රෝම අයින් කරන සෙල්ලම අල්ල ගත්තා නම් අපිටත් ගෙදර ඉඳන් කෙන ගානක් කපා ගන්න පුළුවන් බං. අනේ මගුල සත පහක් දෙන එකක් නෑ. මේ මචං මේ ඔය නොදන්න මගුල් වලට යන්නේ නැතුව විසිකැත්ත උදැල්ල ගල් ඉන්න අතට හුරු කරගනින්. ඒක ඊට වඩා ප්‍රයෝජනවත්. ඔව් අපේ පවුලගේ මූණේ ඇඩ තලවලට අනුව ඒ ආයුධ වලිනුත් වැඩක් කරගත්ත හැකි බං. පවුලට ඇවුනද මන්ද? ඈ අනේ මන්ද ගුල්මසිරි අර සමහර ලෙඩු ප්‍රයිවට් බෙහෙත් අරගෙන පරීක්ෂණ කරගෙන අන්තිමට අමාරු වුණාම තමයි IDH රෝහලට යන්නේ. එතකොට ඉතින් පෙරහැර ගිහිල්ලා ඉවරයි. වෙන රටවල දොස්තරලා ලෙඩාව නිරෝධායනය කරනවා. අපේ රටේ ලෙඩා ගිහිල්ලා දොස්තරවයි සේවක මණ්ඩලෙයි ආලපාල ඉන්න අයවයි නිරෝධායනය කරනවා බලන්න. මේක විහිළුවක් නෙමෙයි ගුල්මසිරි. මුළු ලෝකෙම 115කට වඩා ආසාදනය වෙලා දැන් තියෙන්නේ. තේරුණාද? සංඛ්‍යා ලේඛනවලින් ඉතින් අපි ලේසියෙන් අරින જાතියක් නෙමෙයිනේ බං. දැන් බලන් ඉතාලියේ මරණ 10500 පැන්නුවා. ඉන්දියාවේ ආසාදිත දෙන්නේ ගාන 6000 පැන්නුවා. අපි ඇඳිරි නීතිය කඩ කරපු සංඛ්‍යාව 20000 පැන්නුවා. අපි ලේසියෙන් අරින්නේ නෑ බං. ස්ටේ හෝම් කියලා ඉංග්‍රීසියෙන් කිව්වට මක් කරලවත් තේරෙන්නේ නැති එකේ අමු සිංහලෙන් කිව්ව පින් සිද්ද වෙයි ගෙවල් වලට වෙලා හිටු කියලා. අනේ කොයි පාර ආසාදනේ වෙච්ච උනොත් ගෙවල් වලට වෙලා ඉඳලා. මං නම් කියන්නේ මචං සත්‍යපාල. ඔව්. ලෙඩක් ඇදුනාම ලැජ්ජ වෙන්න දෙයක් තියනවද? නෑනේ. ඔව් ඔව්. අපි මිනිස්සුන්ටනේ මචං ලෙඩ හැදෙන්නේ. අනිවාර්යෙන්ම. හරි අපි හිතමු දැන් කොරෝනා වෛරසයේ ආසාදනේ වෙලා වගේ කියන්නේ ලැජ්ජයි කියලා. ඔව්. එහෙනම් කියහල්ලකෝ යකෝ කිං සයිස් එකෙන් අර චාල්ස් කුමාරයාට හැදිච්ච ලෙඩේ මට හැදිලා තියෙන්නේ කියලා. ඉවරයිනේ. එහෙම කියලා බේත් එකක් ගන්නෙල්ලකෝ නේ. මහත්තත් නැතුනේ බං. නැතුව. දැන් ඔය ලෙඩ වෙච්ච එක ඉස්පිරිතාලේ ගියා.
අනිත් එක තියෙන දෙයක් කාලා බීලා ගෙදරට වෙලා නිරෝධානේ වුණා. අපිත් ගොඩ රටත් ගොඩ. දෙයනේ කියලා ගෙවල් ළඟට මොන මොනවා හරි එනවනේ නේ බං. ආ මේ මචං මේ ගුල්මසිරි. මම අහගෙන ගොවීන්ට විකුණන්න බැරි පාරිභෝගිකයන්ට ගන්න බැරි මොකක් හරි අවුලක් තියෙනවා වගේලු නේද? සීරිලකදේ සිරිසපදේ කියලා Tamanට පුළුවන් විදියට මොනවා හරි භවභෝගය වවංකන්න පුරුදු වුණා නම් එතෙන්ට පොඩි අස්වැසිල්ලක් තියෙනවනේ මචං. හරියට හරි ගුල්මසිරි. හරියටම හරි බලහම් මචං ඒක කොයිතරම් සෞඛ්‍ය ආරක්ෂිතද අනික තමුන්ට ලැබෙන මානසික තෘප්තිය අත හෙලෙව්ව කට හෙලෙව්ව ශාරීරික මානසික සෞඛ්‍ය දෙකම ලැබෙනවනේ මචං අර ශාරීරික මානසික තෘප්තිය දෙගුණ කරගන්න වගේ ඕනනම් වවන් කන ගමන් ඉදින් පෙරම් බොන්නත් පුළුවන් නේ බං අන්න ඉතින් මගුලක් කිව්වා නෑ ඉතින් ඇඟේ අමාරුවටත් එක්ක හොඳ හින්දා මං කිව්වේ වෛර සමර්ධනයේද හොඳයිනේ අනේ ගුල්මසිරි උඹ වගේ හිතපු ඉරානයේ 600ක් විතර අන්න අදිසාන්ද්‍රණ ඇල්කොහොල් භාවිතෙන් කොරෝනා නිට්ටාවට සුව කරගෙන ආදාහනයත් කළා උඹත් පෙරාගෙන බීපම් මචං ඈ නෑ මං බොන්නේ මචං ගොල්මසෙරි සිංහල අවුරුද්දත් ඇවිල්ලා ගියා නේ බං ඒකනේ මචං මම මේ පාර අපේ වයිෆ්ට පැලෙන්න ඇඳුම් අරන් දෙන්නේ හිටියේ බං පව්වේ අනේ නිකන් ඉතහන් මේක කියනකොට උඹේ මූණේ තියෙන සතුට අන්නේ පැත්තෙන් ගත්තාම මචං මේක වෙස්වලාගෙන ආපු වාසනාවක් කියලා හිතනවා සමහර වෙලාවට ඔබට කියන්න ගුල්මසිරි සියලුම චාරිත්‍ර වාරිත්‍ර ගෙවල් වලට වෙලා කලන්නේ සල්ලිත් ඉතුරුයි පරිස්සමටත් හොඳයි ඔව් පරිස්සමට නෑ හොඳයි මොකද අර සල්ලි ඉතුරු කතාවක් කිව්වේ දැන් එහෙම ඉතුරු වෙන්න සල්ලි ළඟ තිබ්බයි නෑ ඉතින් වියදම් වෙන්න තිබ්බ සල්ලි ටික බේරුණා කියලායි මම කිව්වේ ඔබට කියන්න මචං මේ පාර වියදම වැඩි අනික් පාරවල් වල දෙයියනේ කියලා කඩෙන් කැවිලි ටික ගේනවනේ රහට කනවනේ මේ පාර අපේ වයිෆ් ගෙදර ඇදුවා ගියහන්කො වියදම ඩබල් කැවුම් මිශ්‍රණය 6 හැරයක් ඇදුවා කොකිස් මිශ්‍රණය 5 පාරයි කොහම හරි අන්තිමට රහට ආවද රහ අපේ වයිෆ් වදන කැවිලි කොහම හරි ඌව පිඟන් වල දාන් මම එපැයි බං එහි මේ ගෙවල් වලට අදින්න යකෝ එහෙම අදින්න එපා කියලා කිව්වනේ එපා කියලා කිව්වද නැතුව මිනිහ රටේ නීතියක් කියලා තියෙනව නේද දෙයක්? හරි රටේ නීතියට එහානේ අපේ පවුලගේ නීතිය. මේ ඉතින් ඒවා කොහොම හරි බල්ලෙකුට කන්න බැරි කැවිලි මිනිස්සෙකුට දෙනවා කියලා කියන්නේ බං හිතහන්කෝ. හරි බං ඉතින් බලට එහෙම අප්සෙට් එකක් ගියා කියලා හිතනවනම් කිරිබතක් හදලා ෂේප් වෙන්න තිබුණානේ. කිරිබත් නම් ඉතින් එයා හැමදාම හදනවනේ බං. කොහොම බත් එකට වතුර තිබ්බත් බෙරිනේ. කිරි විතරයි නැද්ද? මොකද කියන්න මචං? එයා හදපු මුං කැව් මෙහෙම මිටියෙන් ගහලා කුඩු කරම් බං කෑවේ. අප්පා හොඳ වෙලාවට එහෙනම් අපට කෑම බෙදුවේ නැත්තේ ඈ වෙන පාරවල් වල ඉතින් අපිටත් එවනවනේ බල මේ පාරත් අපේ පවුලගේ මලවදේට කැවිලි පිඟානක් අරගෙන මෙහෙම පාර පැනලා ඉස්සරහගේ දෙට දෙන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් දෙවනි පාරටත් අනුභවයක් හම්බ වෙනවා බං පොලිසියෙන් මෙච්චර අවදානමක් කියෙද්දි ඇයි ඔහේගේ හාමිනේට ඔය කෑම ගෙයින් ගෙට යවන්න ඔච්චර ආස නෑ මේ එයා එන අමාරුවෙන් කේක් එකක් දැම්මනේ ආ කේක් එකක් දැම්මා ඔව් මේ දවස්වල පානුන් නැති එකේ මේක කට්ටියට කවන්න ලොකු ආසාවක් ඇවිල්ලානේ මේ මොකද රහට තිබ්බද මොකද බටර් කේක් එකක්ද චොක්ලට් කේක් එකක්ද මොකද්ද වර්ගේ එහෙම ජාතියක් ජම්මයක් හොයන්න අමාරුයි ඔව් කොහමද පොඩි පරිප්පු දීසියක් එක්ක තමයි කේක් එක දුන්නේ එහෙනම් කේක් එක රහටම තියෙන්නේ නැති නේද රහ නම් මන්ද බල්ලට කෑල්ලක් දැම්ම ඔන්න ඌ තාම ආගියතන්නේ මචං ගුල්මසිරි මේ අමාරු වෙලාවේ රට ගොඩ ගන්න වෙහෙසන අපේ ජනාධිපතිතුමා එතනින් ගියාම එතුමට සහයෝගය දෙන කාර්ය මණ්ඩලය සුළුපටු වැඩ කන්දරාවක්ද කරන්නේ ආ නේද කියන්නේ ඔබ නිකන් හිතහම් මචං මේ වෙලාවේ කොරෝනා මර්ධනයට කැප වෙලා ඉන්න කිසිම PHI මහත්තයෙක්ට කිසිම දීමනාවක් එපා කියලා ඒ කියන්නේ අර මෝල්ගස් වලින් දෙන දීමනාව පවා එපා කියලා ඒක නෙමෙයි බං ඒ මහත්තුරුන්ට හම්බ වෙන විශේෂ දීමනාව එපා කියලා ආ එහෙමද මම හිතුවේ අර මේ ළඟදී තව දීමනාවක් දුන්නනේ පීයකින් ඔව් ඉතින් අපේ රටේ බොහොම කැප වෙලා වැඩ කරන අයත් අපේ සමහර මිනිස්සු ඉතින් සලකන්නේ ඔහොම තමයි ඕ ඒකත් ඇත්ත ඒක නෙමෙයි දැන් අර වැඩිහිටියන්ට 5000ක් දුන්නා ගොවියන්ට 5000ක් දුන්නා දීවරයින්ට 5000ක් දුන්නනේ වකුගඩු රෝගීන්ට 5000ක් දුන්නා එතකොට මේ අමාරු වෙලාවේ සමෘද්ධිලාභීන්ට 10000ක්ම දුන්නා ගහන ගේම සෙල්ලම්ද කියහන්කෝ අනික් කට්ටිය දැන් කොර වෙලා ඇත්තේ මෙහෙම කොහොමද කරන්නේ කියලානේ නැතුව හරි
එහෙනම් මචං මේ වෙලාවේ පුළු පුළුවන් විදිහට ওই දේශපාලනික පටු වාසි වලට කුහක නොවි මේ වෙදේට සපෝට් එකක් දෙන්න ඕනේ බං මචං අතපය හතර අකුලන් රජයට බැන බැන හැම මගුලක්ම රජෙන් ඉල්ලන්නේ නැතුව විශේෂයෙන් ඔය Facebook එකෙන් රට හදන වෙලාවේ මඤ්ඤක දණ්ඩක් යටකලා නම් දවසක අලකනවනේ බං අලකනවා හැබැයි මචං මේ වෙලාවේ කට්ටිය වගා සංග්‍රාමයකට පටන් අරන් තියෙන්නේ ආ ඒක 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 හොඳ ලක්ෂණයක් මචං මම බට කියන්න කතාවක් තියෙනවා මචං මොකද්ද දැන් මේ වෙලාවේ මිනිස්සු කියනෝනේ මචං පාන් එලෝලු හාල් පාරේ වික්කට කෝ ඒව ගන්න සල්ලි කියලා ඔව් ඔව් උගදෙනෙක් කියනවා මචං අද මේ වෙලාවේ කන්න නැහැ කියලා බනින ඔය මිනිස්සු එදා දවස වැඩ කරන්න දවසට 2000ක් දීලා ගෙන්න ගත්තත් එන අමාරුවෙන් මචං ඔව් දවසට 2000ක් ගත්ත මිනිස්සයා හවස බාර් එකේ පෝලිමේ ඉඳලා බාර් එකට 1000ක් වියදම් කරනවා ඔව් ඈ යන ගමන් එයාගේ නෝන මහත්තයා අරන් එන්න කිව්ව කොත්තුවක් අරන් එනවා රුපියල් 300ක් දීලා හරිද ඔබ නිකන් හිතාම් මචං ඒ නෝන පොඩ්ඩක් උනන්දු වෙලා ගෙදර මොන හරි හදන් කාලා කීයක් හරි ඉතුරු කළා නම් දෙන්නත් එක්ක එකතු වෙලා හරිද බාර් එකටයි කොත්තුවලටයි පුදුමු සල්ලි ටික ඉතුරු කළා නම් අද මේ වගේ අමාරු දවසක මෙච්චර අමාරු වෙන්නේ නැහැ නේද මචං සහජිකයත් ඉස්සර වචන් අපේ අම්මලා හාල් ටික මෙහෙම උයන්න ගත්තාම මිටක් අයින් කරනවා අමාරු වෙලාවක ගන්න කියලා හරියට හරි මේක නෙමේ දැක්කද අර 30 ගොඩ සතස ගබඩා සහායක ගොඩම යන්න කියලා මේ අර අසරණ වෙච්ච වෙලාවේ මිනිස්සුන්ගේ බෙදන්න දෙපිච්ච සමන් බෙලෙක්ක ටිකටයි පරිප්පු ටිකටයි ඇරලා තිබ්බ ඇරිල්ල ඔව් ඔව් සමන් පෙට්ටි 14යි පරිප්පු කිලෝ 50යි නේද එයාගේ කඩේට නෙමං ඇදලා තිබ්බේ පාරිභෝගික සේවා අධිකාරියෙන් පැනලා පොලිසියත් එක්ක වඩාගෙන අරන් ගියේ නේද මේව වෙලාවක එහෙව් එවුනුත් ඉන්නවා මේ රටේ නේ බං ඔව් මචං ඒක තමයි කනගාටු මචං සත්‍යපාල ඈ මට මල පැනලා තියෙන්නේ බං එමක අර අනුරාධපුරේ මගේ යාළුවෙක් මට කෝල් කරලා කියනවා අපේ හැදියාව හොඳින්ද අපිට ඇඳිරි නීති අයින් කරලා ආයි දානවා කොළඹ ගම්පහ කළුතර පුත්තලම නූර යාපනේ ඉන්න උඹලා වගේ චාටරුන් ඉන්න දිගට ඇඳිරි නීති දාලා නේද කියලා බලහම් මචං මට මල යකෝ උඹට කැඩිලාද කියන්න ආණ්ඩුව උනත් දන්නවා රටේ රැක ගන්න ඕන වැදගත් උදවිය ඉන්නේ කොහෙද කියලා ඒ අය කර්ෆියු දාලා දිගටම ආරක්ෂා කර ගන්න ඕන හින්දා තමයි එහෙම කරන්නේ කියලා අයිඹට කියන්න බැරි උනේ මම එහෙම කිව්වා එතකොට ඌ නිකන් කින්දියට වගේ කිව්වා අනේ අපි නොදන්න උඹලගේ හැදියාව කියලා ඇත්තටම ඉතින් අපේ පැතිවල ඉන්න සමහරක් උන්ගේ චර්යාරට හින්දා තමයි ඉතින් ඔහොම කියනවත් ඇත්තේ හැබැයි ඈ ඇයි අපේ උන් ඒ තරම් අවුල්ද බං හැමෝම නෙමේ සමහරු දැන් බලහන් උඹ නෑ නෑ මම වීලුවට කිව්වේ දැන් බලහන් නිතර නිතර කඩේ යන්න බැරි හින්දා මම ලෑටි පීතරගේ කඩේට ගිහිල්ලා සීනි කිලෝ 5ක් ඉල්ලුවා කිලෝ 5ක් ඔව් මිනිහා මට සීනි ටික දෙන ගමන් කියනවා ඇදුවම අපිට පොඩ්ඩක් දෙන්න ඈ ඔය බලහන් ඉතින් ඔන්න ඔය කතා ලෑටි පීතරේ උඹට කිව්වා නම් අවුලක් නැහැ. යකෝ මගෙන් ඇහුවා කියන්නේ. ඈ නැතුව. බඩු නැතුව සීවි කල් වෙලා ඉන්නේ බං මිනිස්සු ඒකයි. ඒ නැති වුණත් එහෙම තමයි බං. මං දැකලා තියෙනවනේ සමහර කට්ටිය අනේ පිළිවෙලට මාස් දාගෙන ඇවිල්ලා ළඟට ඇවිල්ලා කතා කරනකොට මාස් එක ගලවන. ඕව් බං ගලවනවනේ. මේ එහෙනම් තේක කදම් බීලේ මොනේ? ඈ හදලා දෙන්නේ නැහනේ. නැහැ නේද? අයියා. ගොල්මචරේ ආ මොකෝ බං ඒ පාර උඹ හක්කල්ලන් තේ බොන්න ගිහින් හක්ක පන්න ගත්තද මමමයි බං වෙන්නේ ඇයි අන්න අපේ පවුල මගේ ෆෝන් එක චෙක් කළා මල හොන්නරේයි විනාසයි අනියම් කන්ටැක්ට්ස් මොන හරි මාට්ටු වෙලාද නෑ බං එහෙම එව්ව නෑ එයා කන්ටැක්ට් ලිස්ට් එක පල්ලෙහාට බලාගෙන යනකොට කොවිඩ් 19 කියලා එකක් තිබිලා එතේ නිකන් වගේ ඒ කවුද කියලා බලන්න ඩයල් කරනකොට එයාගේ ෆෝන් එක රින් වෙලා ගියහන්කෝ ඉච්චරයි අක්කරි දෙනවා බං ඈ යකෝ උඹ ගෑණිගේ ෆෝන් නම්බරේටද කොවිඩ් 19 කියලා දැම්මේ ඇති අන්තන් බහක්ක පන්නගෙන මේ සින්නාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා හිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා ගුල්මසිරි සත්‍යපාල මොකදද නිකන් සින්දුවක් කියන ගමන් ජොලියෙන් වගේ මූනේ පොඩි හිනාවකුත් තියෙනවා එහෙම විශේෂයක් නෑ මචං දුකම කොයිතරම් සැපතක් දෝ කියලා පවතින තත්ත්වයට අනුවර්තනය වෙමින් ඉන්නෝහෙ මේ ගුල්මසිරි අද සමහරු විඳින දුක් ගත්තහම අපි මේ විඳින්නේ දුකක්ද
අමාරුවෙන් හරි මේ දවස් ටිකත් ගලපන් යන්නයි තියෙන්නේ නැද්ද? අවුරුදු ආවා. ඔව්. කොකිසක් කිරිපතක් එහෙම උයාගෙන පුළුවන් විදියට චාරිත්‍ර වාරිත්‍ර ටික කළානේ නේද? නැතුව රතිඤ්ඤා සද්දේ ලාවට වගේ ඇහුණා. අනේ අර අහිංසක බල්ලන්ට ඒ තරම් අවුලක් උනේ නෑ හැබැයි ඒකෙන් ඈ. උඹට කියන්න මචං. ඔව් මචං. මම හැම පාරකම නැකතට පාට රතිඤ්ඤා තෝගේ පත්තු කරනවානේ. ඔව්. මේ පාර ගන්න බැරි වුණානේ කඩවාලෙන්ද මගේ හිතට මොකද්ද වගේ රතිඤ්ඤා පත්තු කරගන්න නැතුව. කල්පනා කළා කළා මේකට මොකද්ද කරන්න කියලා පාට අදහසක් ආවා ගියාහන්කෝ. අප්පද බල. මොකද්ද මචං ආපු අදහස? හරියටම නැකතට අපේ පවුලට පොඩ්ඩක් එළියට එන්න කියලා මූණ දිහා බලලා කිව්ව. අපේ බලනකො තමසේ හැටි. තමසේ හදන කෑමත් එකයි තමසේගේ මූණත් එකයි මෙලෝ රහක් නැහැ කියලා. ඒ පාර මොනවද තප්පරයක් ගෙන පුපුරන්න ගත්තා. පාට පාට පාටෝරියන් ඩුම් පාටෝ ගාල රතිඤ්ඤා කැලේවා. ඉතමත් කාලෝචිත ඥානාන්විත පරිසර හිතකාමී වැඩක් කරලා තියෙන්නේ. සල්ලිත් ඉතුරු ඉන්නේ නේද බා? ඔව් සල්ලි වලට අමතරව මේ නිල් වෙච්ච තැලුම් පාරවල් පහුරු ගාපු හූරපු පාරවලුත් ඉතුරුයි. තාම මේ පයින් ගහපු පාඩ පොඩි කොන්ද අමාරුවකුත් ඉතුරුයි. මචං උඹට කියන්නේ ඊයේ පට්ට වැඩක් වුණානේ අපේ ගෙදර. මම හිතුවේ අපේ ගේ ඉස්සරහ සුදු පොඩියක් දාන්න වෙයි කියලා. ඇයි මොකෝ ඩාඩිය දාලා හැම මේ උඹේ පපුවේ හිර වෙන වගේ ගත්තද? යකෝ ඒ හાર્ට් ඇටැක්. උඹ මොකද කළේ? මේ මට ආපු හાર્ට් ඇටැක් එකක් නෑ බං. එහෙනම් මොකද්ද බං උනේ? හිතාංකෝ කියන්නේ මම දෙයියනේ කියලා කෑම කාලා කාමරේට වෙලා පත්තරේ බල බල හිටියා. ආ අපේ ගෙදර කට්ටිය ඉතින් මේ දවස්වල කෑම වලට වඩා කන්නේම ටීවී එකනේ. ආ ඒ කට්ටිය ටීවී එක කකා හිටියා. අපේ ගෙදරත් කොහොමම තමයි බං කන්නේම ටීවී එක. ඉතින් මොකද උනේ ගියහන්කෝ? එක පාරටම මචං අපි නැන්දම්ම දුවේ මෙන්න පණ යනෝ කියලා කෑ ගැහුවා. නේ අපේ පවුල කුස්සියෙන් ඉඳන් ඉන්න මම මේ පිඟන් ටික හොදලා එන්නම් කියලා කිව්වා. යකෝ තමන්ගේ අම්මගේ පණ යනකොට අල්ලන් ඉන්න කියලා දුවෙක්ට කටක් කරලා කිව්වේ හැද්ද බං? ඒකනේ කියන්නේ මචං. මොන තරම් කෝන්තර වෛර තරහ තිබ්බත් මචෝ මම පත්‍රේ පැත්තකට විසිකලා කඩාගෙන දුවගෙන ආව සාලෙට. ඕ මෙන්න යකෝ නැන්දම්ම කතා අරන් hina වේගෙන මැරිලා. නෑ බං ටීවී එක යන ටෙලිනාට්‍යයක් දිහා ඇහැපිය නොගහ හුස්ම අල්ලන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මට මල පැන්න මචං. සාධාරණ කේන්තියක්. සාධාරණ කේන්තිය. නැන්දා කෙනෙක්ගේ පණ යනවා කියලා ඇහිලා එහෙම නොගිහින් තියනවා දැක්කාම බෑනා කෙනෙක්ට මල පණින එක සාධාරණයි මචං. නෑ මචං නෑ. ඒකට නෙමෙයි මට මල පැන්නේ. මේ ටෙලිනාට්‍ය වලට නන්දාන උන් එක්කයි මට මල පැන්නේ. යකෝ දැන් නැන්දම්ම හොඳින් ඉන්නේ එකයි ටෙලිනාට්‍ය කරන උන් එක්කයි තියෙන සම්බන්ධය මොකද කියහන්කෝ? මචං ඒ වෙලාවේ අපේ නැන්දම්ම බලබල ඉඳලා තියෙන නාට්‍යයේ නම පන. පන? මේකයි අපේ නැන්දම්ම අපේ පවුලට කෑ ගහලා තියෙන පන යනවා කියලා. බලහන් තව පොඩ්ඩක් මම කාමරේ ඉඳන් 19:19ට කෝල් කරනවනි බං. මට හෙන අවුල් බං මේක. ඇත්ත ගියහන් නැන්දම්මගේ පන නොගිය එකද නේද උඹට අවුල්? මචං උඹ දැක්කද ගුල්මසිරි පහුගිය දවස්වල එංගලන්තයේ අගමැතිට කොරෝනා හැදිලා ටිකක් අමාරු නානේ. ඕනේ ටිකක් නෙමෙයි ගොඩක් අමාරු නා. ICU එකට දැම්මේ ඔක්සිජන් පවා දුන්නා. ඔන්න මචං හදිස්සියක් වුණාම ඔක්සිජන් වල තියෙන වටිනාකම. දැන් ඔය අපේ එකෙක් පහුගිය දවස්වල කිව්වනේ ඔක්සිජන් කන්නද කියලා. ඌට ඕන පිට්ටනියක් කියලා කිව්වනේ. මට මතකයි මට මතකයි. මේ ඒක නෙමෙයි මචං. දැන් බැලුවාම මේ දවස්වල ලග්න 12ටම එකම පලාපලනේ බං. ඔක්කොටම එකම සිතේනේ. රටවල්වලටත් එහෙම තමයි මචං. චීන උච්චවි ඇමරිකාව නීචවි කොරෝනාගේ මහදසාව සෑම රටකටම එල්ල වෙලා තියෙන්නේ. මේ ඔය කොරෝනා සීන් එකට පහුගිය දවස් ටිකේ චීන ඇමරිකාවට බැනමනේ හිටියනේ. ඇමරිකාව චීනට බැනමනේ හිටියනේ. ඒත් ඒ ඔක්කොම උඩු යටිකුරු කරමින් ඔය කවුරු නොදන්න දේ අපි විතරනේ හරියට දැනගත්තේ නේ බා. මේ මොකද්ද මචං ඒ? ඇයි බම්බ දන්නේ නැද්ද යකෝ? ලෝකෙතම කොරෝනානේ. කොරෝනා හැදුනේ වල්ගතරුවකින් කියලා හොයාගත්තේ අපිනේ. ආඩම්බර නැද්ද ගියහන්? ආඩම්බර දහනවා. පුදුම ආඩම්බරයක් තියෙන්නේ. ඒත් ඒ සීන් එකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට මල පැන්නලුනේ. ඒ මොකටද බං? ඒ මෑන්ස්ට මල පනින්නේ යකෝ. අපිනේ හොයාගත්තේ. යාට වැඩක් නැහනේ. ඔව් ඔව් ඔව්. ඒක අපි හොයාගත්තට ඒකට පොරට එන ලැජ්ජාවක් හිතිලා. ඒකයි මම මේ කිව්වේ. නැත්ද බං? එන පොරවල් කියලානේ ඒගොල්ලෝ හිතාගෙන හිටියේ. පොරට කොච්චර මල පැන්න නද කියනවනම් මචං NASA එකේ ලොක්කට එන්න කියලා පළු ඇරලා නෑ. නැතුව මෑන්ස් මොනවද කියලා දෙන්නේ? මෑන්ස් කියලා තියෙන ඔය NASA එක වහලා දානවා.
වැඩක් නැහනේ. ඔච්චර ලොකු පරීක්ෂණාගාර තියෙනවා අපිට. ඒත් වැඩක් තියෙනවද? අන්න හරිය අඹගෙඩිය හැඩේ තියෙන දූපතේ උන් කොරෝනා හැදිච්ච වල්ගතරුවක් හොයාගෙන කියලා ට්‍රම්ප් හොඳටම දස් කියලා. ඇත්තද? ඇත්ත නේන්න. ඒක තමයි අපේ පුතා කිව්වේ කොරෝනා වෛරසයේ පැතිරියාමේ අවධානය අවම කරගන්න ඔය වල්ගතරුව ඇසුරු කරපු තරු කීපයක් නිරෝධායනයට යොමු කරලා අන්න අද උදේ ඉඳලා සෞරග්‍රහ මණ්ඩලය හුදකලා කරලා කියලා. යකෝ ඒකත් කියලා තියන්නේ අරයද? ඈ? දන්නේ. බලන් ඉතින් එක වෛරසයයි ආවේ කතා කරපු අය සිනහ වඩපු අය ළඟ පාතකවත් නෑ පොඩ්ඩයිනම් මොකද නිකන් අල්ලපු වත්ත දිහා බලන් දුක් සින්දු කියන්නේ ඈ මීටරේ දුරින්වත් නැද්ද මේ මේක නෙමෙයි බැලුවේ අසල්වැසියන් ගැනත් ඔයා බලන්න කියලා ඔය හැමෝම කියන්නේ මචං ගොල්මසෙරේ අසල්වැසියන් ගැන හොයලා බලන එකත් හොඳ පුරුද්දක් හැබැයි හොඳ චේතනාවෙන් හොයලා බලනෝ නම් ඒක තවත් හොඳයි ගොල්මසෙරේ දැන් මං ඉතින් හැම දෙයක් ගැනම ඉතාමත් සංයමයෙන් නිවිච්ච පහන් සිතෙන් බලන්න මං පෙළඹිලා ඉන්නේ very good මනිකන් හිතහන් අපේ කියන්නේ මේ මේ මගේ ඉවසීම බලහන් කොයිතරම් වැඩි දියුණු වෙලාද බලහන් දැන් මම මොකද්ද ඔය කියන්න හදන්නේ මම කියන්නේ මචං දැන් බලම් කොච්චර දවස් වෙනවද වහලා ඈ ඔය අගේට මම වගේම තව කට්ටියත් ඉන්නේ අගේට හා නැද්ද ගියහන් ඒක නම් ඇත්ත මචං හැබැයි මට පේන විදිහට මේ යන විදිහට ආයි අරින්නම නැතුව තිබ්බත් අවුලක් නැහැ නේ මචං මගුලක් කියන ඔය ඉතින් ඈ යකෝ අරින්නම නැතුව තිබ්බෝ ව්‍යාපාර කඩන් වැටෙනවනේ ඔයන් කී දෙනෙ ජීවත් වෙනවද මම කියන්නේ එක සැරේ අරින්න හොඳ නැහැ එක සැරේ එක සැරේ අරින්න හොඳ නැහැ ඕ එක සැරේ අරියොත් පොරකාල තෙරපි පැගිරමනේ ඒකයි ආව් තාම එක බාර් එකයි කඩලා මාට්ටුනේ ඒ පැත්තෙන් ගත්තම අපේ ටිකක් හොඳයි නේද ඒවයි ඉතින් ඒ බාර් නොකඩා ඉන්නේ හේතුව අර පවගේ දවස් ටිකේ නිවුස් වලින් දැක්කේ නැද්ද ඔය තරන්නම් නීති විරෝධී මත්පැන් පෙරන තැන් අල්ලලා විනාශ කළාද ඔව් මන් දැක්ක ආ ඒ කියන්නේ ඉල්ලුමට සැපයුම තිබිලා කට්ටිය වඩාගෙන ඔය ජීප් වල අරන් ගියේ නේ හැබැයි මචං සත්‍යපාල නීති විරෝධී නම් ඕනම දෙයකට දඬුවම් ලැබෙන්න ඕනේ ඒක ඒත් මචං මේ වෙලාවේ කුලියක්වත් කරගන්න නැතුව අසරණ වෙච්ච තාත්තගෙන තමන්ගේ දරුවන්ට කන්න දෙන්න වත්තකට පැනලා පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩාගත්තාම ඒක සාපරාජී ක්‍රියාවක් වගේ දැකලා ගස් බඳින එක නම් ටිකක් අමානුෂිකයි කියලා මට හිතෙනවා. ඔබ මොකද කියන්නේ? මේමයි බඩගින්නට හොරකම් කරන එකව ගස් බැඳලා වෘද්ධට හොරකම් කරන සමහර හොරුන්ට අපේ උන් කතිරේ ගහන්නේ දෙකට නැමිලා වැඳලා මම නම් කියන්නේ මේ අපූර්වට රට කරන් යන්නේකේ අන්නේ කතිරේ ගහිල්ලගෙන දෙපාරක් හිතුවට කමක් නැහැ කියලා. හරියට හරි බං. මචං මේ ගුල්මසිරි. ආ අපි ඔෆිස් එකේ යාළුවෙක්ගේ තාත්තා අන්තරා වෙලා මචං. නේ. ආරංචි වුණාට ඉතින් යන්න බෑනේ. මේ කර්ෆියු වින්දා. මට මාර අප්සෙට් එක මචං. ෂා. ෂේ. නිකන් දවසක වගේ නෑ වැඩේ සාරයට ගන්න තිබ්බ නේද? ආයේ මොනවද නිකන් දවස් හතම කන් ඈත් වෙන්න ගසලා. ආ ඕමිද බූරුවද කැරම්ද මාරුවේ මාරුවට ගානකොට ඒන් කෝපි අල්ලනවා මේ බිස්කට් අල්ලනවා පට්ටනේ. නෑ මගුලක් කියනවා මෙයා. ඔය කිව්ව මොනවත් දැන්නේ නෑ. නැති එක කොයිතරම් හොඳද බලන්න. අනිත් එක ගෝල්මසිරි ජීවත් වෙලා ඉඳෙද්දි පැත්ත පළාතේ ආපු නැති නමට නෑයෝ නෑ හරිද අපේ ඔෆිස් එකේ ඉන්නේ උන් මලගෙදරක යනවා වගේ බෝතල් හිස් කර කර සින්දු කී කිය මලගෙදර එන්නේ නෑ හරිද ඒ ආවත් වැනි වැනි ඇවිල්ලා මිනිහවත් නොබලා කෑම දෙන ගෙදරින් පැලෙන්න කාලා පැය භාගෙන් යන උන් නෑ අය අර මෙහෙම ඔබනකොට පටපට ගාලා එන මැෂින් වලින් එන ඉව්ව නෑ එතකොට මේ බුෆේ නෑ හත් දවසේ නයිට් නෑ බොරු හොබන වියදම් මුකුත් නෑ මැරිච්ච කා නිවන් ගියා ජීවත් වෙන්නේ උන් නෑ නෝවි කොට ගියා සාරලයි මරුබල් මන්නම් කියන්නේ ගොල්මසිරි මේ ව්‍යසනය ඉවර වෙලත් මෙන්න මේ වගේ හොඳ දේවල් අපි දිගටම පවත්වාගෙන යන්න ඕන බොරු සෝබන නෑ ඉන්නකන් තියෙන තරම් දහපඳුරු වැඩ කළා යනකොට සද්ගුණවත් ಗುಣ කතන නෑ මිනිහට උනත් කොයිතරම් නිදහසක්ද බලහ ඒ මචං ඊමි ඉවි අර බලන් ගොර අල්ලපු ගෙදර ලැම්බර්ට් මල්ලිගේ නංගි රිදිවනනවා හරි හොඳ නංගි සිරියාවන්තයි බං අනේ මේ ගෙදර පවුලට වඩා රටේ ඉන්න සියලුම ලඳුන් උඹට සිරියාවන්තයි කියලා මම දන්නවා හොඳ වෙලාවට මාස්ක් එක දාගෙන ඉන්නේ ඇයි 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 මොකද මාස්ක් එක නෑ ඉතින් මාස්ක් එක නැත්තම් උඹේ දිවේලියට පැනලා කියලා වල පේනවනේ රටේ ලෝක මිනිසුන්ට මේ මචං සත්‍යපාල ඈ ඔය අපේ වයිෆ්ලා තමන්ගේ ස්වාමියාගේ ඒ කියන්නේ මේ අපේ මිතුරන්ව හෙලා දකින්නවනේ පිළිකුල් කරනවා
පනිනවා ඈ ඒ උනාට උඹ ගියන් අපි කවදාකත් එයාලගේ යාළුවන්ට එහෙම පනිනවද පිළිකුල් කරනවද හෙලා දකින්නවද මේ පැත්තෙන් ගත්තම මචං අපි ඒ කියන්නේ ස්වාමි පුරුෂයන් හරි අහිංසක කරුණාවන්ත කොටසක් නේද බං ඒ උනාට උඹ නිකන් හිතලවල වාකෝ අපිට එයාලා දෙන චරිත සාධකේ බල්ලෙකුට කන්න බෑනේ මේ ගෑනු පිරිමි ભેදයකින් තොරව මේ මනුසතාට ඒ කියන්නේ මිනිස්සයාට චරිත සාධක දෙන්න පට්ට අමාරුයි ඒ කියන්නේ මචං පොඩ්ඩක් හිතලා බලහන් වචනෙන් එකෙක් ක්‍රියාවෙන් තව එකෙක් ළඟ ඉන්නකොට එකෙක් නැති වුණාම තව එකෙක් උදව් ගන්නකොට එකෙක් උදව් ගත්තට පස්සේ වෙන එකෙක් හරි 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 මට උදව් මතකයි මම ඒ පඩි ගත්තාම ඒ ගත්ත 500 දෙන්නම්කෝ ඈ උඹ 500ක් මගෙන් ඉල්ලගත්තද යකෝ මට ඒක මතක නෑනේ අපරාධ මේ ගොල්මසරි ආ අන්න මචං ජපානයේ තරුණියන්ව විවාහ කරගන්න අපේ තරුණියන්ට අවස්ථාවක් ලැබිලලු ඒක නම් අපිට ගැළපෙනවා මදි මචං මොකද මං ගැළපෙන්නේ නැහැ කියන්නේ අපේ සංස්කෘතියින් දෙක ළඟින් යන නිසා ඒ තරුණියන් අපේ තරුණියන්ට දක්වන කැමැත්ත හින්දා තමයි වැඩේ කරන්න හදන්නේ එහෙ යුනිවර්සිටි වල සමීක්ෂණයක් කරලා මේ වැඩේ පටන් ගන්න යන්නේ දැන් උඹ ඇයි එහෙම හරියන්නේ නැහැ කියලා කියන්නේ මේකයි මේකනේ දැන් ජපන් කෙල්ලෝ සේම් මොඩල්නේ ඔක්කොම එක වගේනේ දැන් අපේ මේ ඉන්න උන් වැඩ ඇරිලා එන ගමන් දෙක දාලා කනමැදියා වෙලා ඇල්ලා ගෑනු පටලෝ ගන්නවා ෂුවර් එකටම. ආයිද ජපන් කාන්තාවේ යුද්ධයක් මෙහෙ ඇති වෙන එකක් නැහැ කියලා උඹ කියන්නේ. ඔව් ඉතින් ඒ පැත්තෙන් බැලුවම උඹ කියන කතාවත් ඇත්ත තමයි. මේක නෙමෙයි මොකද උඹේ මූණ ඇඹුල් වෙලා. අපෝ අපේ පවුලත් මාර ඇණයක් තමයි බං ඉතින්. ඔබ ළඟ ඇත්තේ මිටියක් පමණක් නම් ඔබට සෑම ප්‍රශ්නයක්ම පේන්නේ ඇණයක් ලෙසයි. එහෙම කියලා තියෙන්නේ මචං ඒබ්‍රහම් මස්ලෝ. ඒක මිටිය පැත්තකින් තියන්න නෑ හරි නෑ අපේ පවුල බං කොච්චර ඇණයක්ද කියනවා නෑ ඒක දෙපැත්ත මුල්නේ ඕන පැත්තක් වදිනවනේ මට එපා වෙලා ඉන්නේ දැන් මොකද්ද උනේ කියහන්කො ප්‍රශ්නේ මොකද්ද කියහන් දෙන්න පුළුවන් උදව්වක් තියනවනම් මං දෙන්න කියහන් මොකද්ද ප්‍රශ්නේ නෑ බං දැන් මේ වෙසක් ළඟයිනේ ඔව් මං කිව්වා අවුරුද්ද වගේ වෙසකුත් දැහැමින් සෙමින් ඕම නෝමල් එකේ සමරමු කියලා කොහෙද ඉතින් මම කියන එක අහන්නේ නෑනේ හරි ඉතින් ඉස්සරහට වෙසක් එනවා ඒ කද්දවල් වලට වෙලා සාමකාමීව මරන්න පුළුවන්නේ දැන් පවුල මොකද කියන්නේ තොරණක් ගහන්න ඕනේ කියනවද තොරණක් නෙමෙයි ඉතින් අපේ පවුලත් එක ගහනවා නම් ගේමක් නැතුව අපායක් තමයි ගහන්න වෙන්නේ තනිකර යක් මොඩල්නේ හරි දැන් උඹ කියන්නේ මොකද්ද මට ඔය කියන විදියට gedetta වෙලා සාමකාමීව තෙමගුල සමරන්න බැරිද අපේ පවුල එක්ක සාමකාමීව සමරන්න පුළුවන් විදිය තමයි බං මාත්මේ කල්පනා කරන්නේ මොකද බං බැරි ඕනනම් පුළුවන් විදියට වෙසක් කූඩුවක් ලස්සනට හදලා බකට් එකක් පහනක් පත්තු කළා සාමකාමීව සමරන්න පුළුවන්නේ සාමකාමීව අන්න යා වෙසක් කූඩුවක් හදන්න පටන් අරන් මං ඈ ඔය මගෙන් අහනවා අටපට්ට වල පට්ටන් ගියක් තියනවාද කියලා ගහන්නේ දෙන කුඩු පට්ටා වෙන්නේ නැයි යකෝ යකෝ උඹ පට්ටන් ගන්න දන්නේ නැද්ද දන්නේ නැනේ යකෝ ඒක මට මතකත් නැහැනේ